මේ මෛත්‍රීපාල සිරිසේන කතා කරපු දේ. ඒ ප්‍රවෘත්ති සාකච්ඡා තුන ඔබට සාරංශයක් වශයෙන් පෙන්වලා දුන්නේ ඇයි මං අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් යනවන්න අදහස් කරේ හිටපු ජනාධිපති සිරිසේන මැතිතුමා එක පාට ක්‍රියාශීලී දේශපාලනයකට අවතීන වෙලා තියලා පේන්න තියෙනවා එතුමගේ දේශපාලනය ඕන විදිහට කරාට කමක් නැහැ නමුත් ඒ කරන එක තුල අනිත් අයගේ කීර්ති නාමය නැති කිරීම අප එදා ඉඳන් ආරක්ෂා කරපු UMP එක නැති කරන්න හදන එවැනි දේවල් වලට ඉඩ තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මතක් කරන්න කැමතියි. මෙතුමා අමතක වුණත් මතක් කරන්න කියන දෙයක් තමයි කොහෙවත් නැතුව එකපාට දේශපාලන ජනාධිපති ධුරයට ගෙනල්ලා එක්සත් ජාතික පක්ෂේ ඒ තිබ්බ සාරවත් ඡන්ද ප්‍රමාණය තුලින් තමයි ජනාධිපති වුණේ කියන එක අපි මතක් කරන්න කැමතියි. UMP අද හිතුව මත විනාශ කරන එතුමාට රටේ ආරක්ෂා බාර දීලා දුන්න අවස්ථාවේදී ඇමති වශයෙන් රටේ ආරක්ෂාව නැති කරා. ඒ විතර නෙමෙයි එකමුතුභාවය පළුදු කරලා තියෙනවා. දැන් මෙවැනි සුදෙනෙක් වගේ හැසිරෙන්න හදනකොට අපේ යුතුයකමක් තියෙනවා ඒක පෙන්වා දෙන්න. මතකයි දවස් 100කට තමයි ජනාධිපති ධූරය ලබා ගන්න ඕනේ කියලා ජනතාවට පොරොන්දුවක් දුන්නේ. අපි එවැනි විවෘත අදහසකින් තමයි අපි එදා ආවේ දේශපාලනයට. එදා පෙන්ුවේ මෛත්‍රීපාල සිරිසේන මේ විධායක ජනාධිපති ධුරය අවශ්‍ය කරලා රටට අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කරනවා කියලා. ඒ යහපාලන UMP විතර නෙමෙයි සිවිල් සංවිධාන 10 ගණන් එකතු වුණේ මෙන්න මේ වගේ සැබෑ සිතුවිලි ඉෂ්ට කරන්න ඕනේ කියන මතය. ඒ නිසා ඒ කරපු දේවල් මතක් කිරීම අපි සතු කාර්යභාරයක්. නැත්තම් එක වැරදි වැටහිමක් ජනතාවට තුල යනවා. අපි ඒ කරපු පවිත්‍ර චේතනාව තුලින් අද ඒක අනිච්ච ප්‍රයෝජන පාවිච්චි කරලා අපි එක්සත් ජාතික පක්ෂ නැති කරන එක තමයි අපිට තියෙන වේදනාව. ඒ වගේම අපි කීර්ති නාමය හානි කරන්න හදනකොට අපි යුතුයකමක් තියෙන එක පෙන්න. මෙතුමා මේ ප්‍රශ්න ඇති උනේ ඇයි කියන එක මට හොඳින් කරුණු සහිතව දෙන්න පුළුවන් 100ක් තිබ්බත් මම 6ක් 7ක් තමයි මේ අවස්ථාවේදී පාවිච්චි කරන්නේ. එතුමා චරිත ඝාතනය කරාට මගේ දේශපාලන ගමනේ වගේ කිසි දෙයක් ඇති කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. නම් එතුමන්ට මතක් කිරීම මගේ සතු කාර්යභාරයක් නිසා මම මේ අවස්ථාවේදී මේ ෆයිල් 7 මෙතන තියෙනවා. මම ප්‍රසිද්ධ කරන්නේ නැහැ නමුත් මම එතුමට අවසන් වුණාට පස්සෙ මම අභියෝග කරනවා මේකේ අසත්‍යතාවයක් තියෙනවා නම් එතුමගේ ප්‍රසිද්ධ විවාදයකට එන්න මේ සම්බන්ධයෙන් විවාද කරන්න.